ආණ්ඩුව පැත්තෙන් නිතරම කියවෙන කතාවක් තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ආර්ථිකය හැදුවා. ආර්ථිකය හැදුවා කියලා තුමාලා කියන්න ගන්න උදාහරණය තමයි පෝලිං නැහැ. ඔව් පෙට්‍රල් ෂෙඩ් වල පෝලිං නැහැ. හැබැයි තෙල් තිබ්බට දැන් මිනිසුන් සල්ලි නැහැ තෙල් ගන්න. ගෑස් පෝලිම නැහැ. හැබැයි ගෑස් ගන්න මිනිස්සු ගාව සල්ලි නැහැ. ඕගොල්ලෝ කාටවත් මතකයි විශාල ආන්දෝලනයක් ඇති වුණා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා සම්බන්ධයෙන්. එතුමාගේ මොන මොන වැඩි තිබුණත් එතුමා විදුලි බල ඇමතුමත් එක්ක හැප්පුණා විදුලි බිල වැඩි කරනවට එරෙහිව. ඒ වෙලාවේ විදුලි බල ඇමතුමා කිව්වේ විදුලි බිල වැඩි කර නැත්තම් ලයිට් කපන්න වෙනවා. ඉතින් ලයිට් කපන්නක නවත්ත ගන්න විදුලි බිල වැඩි කරන්න ඕනේ. විදුලි බිල වැඩි කරන්න බෑ මහජන උපයෝගිතා කොමිෂමේ සභාපතිතුමා ඉන්නකම් කියලා පාර්ලිමේන්තුවේ දවසක් විවාද කරලා ජනතාවගේ මුදල් කාබාසනීය කරලා ඒ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිතුමාව අයින් කරා. ඇයි එතුමා විරුද්ධ වුණා කියලා විදුලි බිල වැඩි කරනවා. දැන් විදුලි බිල වැඩි කරා. දැන් ආයි ලයිට් කපන්න වෙනවලු. මහජන උපයෝගිතා කොමිෂන් සභාපතිතුමා අයින් කරෙත් විදුලි බිල වැඩි කරලා ලයිට් බිල කපන්න නැහැ කියන්නේ. දැන් කියනවා විදුලි බිල වැඩි කරලා ලයිට් කපන්න වෙනවලු. ඇයි හමුව කියනවා වතුර නැහැ. දැන් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිතුමා ඒ දවස්වල කිව්වෙත් ජල විදුලිය මෙච්චර ප්‍රමාණයට දෙන්න පුළුවන්. ඒ නිසා මේ වෙලාවේ විදුලි බිල වැඩි කරන්න එපයි කියන කාරණා. නමුත් ඒ වෙලාවේ වැස්ස වෙලාවෙත් විදුලි බිල වැඩි කරලා දැන් විදුලි බිලත් වැඩි කරලා කියනවා විදුලිය කපන්න වෙනවා. රටේ ගොවි ජනතාව පහුගිය සුමාන දෙකේම කිව්වේ ඒගොල්ලන්ගේ අස්වැන්නට මිලක් නැහැ කියලා. ගම්මිරිස් ගොවියා කිව්වා එතකොට අපේ වැවිලි කර්මාන්ත ඇමතිවරයා කිව්වා නෑ දැන් ගම්මිරිස් වගේ දේවල්ට මිලක් තියෙනවා. ගම්මිරිස් ගොවියා තියෙනවා ඔව්. දැන් මිල වැඩි වුණා. හැබැයි අපේ නිෂ්පාදනය 140කින් 50කින් අඩු වෙලා. මේකම තමයි උනේ කුඩා තේවතු හිමියට. කුඩා තේවතු හිමියෝ මීට මාස 5කට විතර ඉස්සෙල්ලා කියනකොට අපේ නිෂ්පාදනය අඩු වුණයි කියලා වැඩි කර්මාන්ත ඇමතිවරයා කිව්වේ නෑ දැන් තේ මිල හොඳයි. ඇයි හේතුව නිෂ්පාදනය අඩු වෙයි. නිෂ්පාදනය අඩු වෙනකොට නිෂ්පාදන පිරිවැය වැඩි වෙනවා. එතකොට තේමිල වැඩි නමුත් නිෂ්පාදනය අඩු වෙන ප්‍රමාණයටම ඒකට ආදායමක් ලැබුණේ නැහැ. මොකද තේමිල වැඩි වුණාට නිෂ්පාදනය අඩුයි. ගම්මිරිස් මිල වැඩි වුණාට ගොවියට නිෂ්පාදනය අඩුයි. ඉතින් ආදායම අඩු වෙනවා. දැන් ගිය සුමානේ ලංකාවේ කෘෂිකර්ම ඇමතිවරයා කියනවා එන්න පොට හොඳ නැහැ. කරුණාකරලා ගෙවත්තේ මොන හරි දෙයක් වවා ගන්න කන්න නැති වෙන්න යන්නේ. දැන් ගොවියෝ උද්ඝෝෂණය කරනවා වවන්න වතුර ඉල්ලලා. කෘෂිකර්ම ඇමතිවරයා කියනවා ඒ ගොවියන්ට ගෙවත්තේ මොන හරි වවා ගන්න කන්න නැති වෙන්න යන්නේ. දැන් මේ දුක කියන්නේ දැන් ගොවියා එතකොට ලංකාවේ කෘෂිකර්ම ඇමතිවරයාටද එහෙමද ඉන්දියාවේ කෙනෙක්ට? ගොවියෝ කියන දුක කියන කෘෂිකර්ම ඇමතිවරයාට අපිට වගාවන් කරගන්න වතුර ටික දෙන්න. කෘෂිකර්මතුමා පෙරලා ගොවියන්ට කියනවා උඹලා ගෙවත්තේ මොන හරි වවා ගන්න කන්න නැති වෙනවා. එතකොට කෘෂිකර්ම ඇමතිවරයා මොකටද ඉන්නේ එතකොට? මිනිස්සු ගිහිල්ලා කිව්වම අපිට අනේ ලයිට් කපන්න එපයි කියලා ඒ දවස්වල මේ අර A level ළමයිගේ විභාගයක ලයිට් කපන්න එපයි කිව්වම ඒත් විදුලි බල ඇමතුමා කිව්වා නෑ ලයිට් කපන්න වෙනවමයි. මොකද විදුලි බල වැඩි කරන්න දෙන්නේ නෑ මහජනපිකතුම කොමිෂන් සභාපතිතුමා. ඒ දවස්වල A level පාඩම් කරන A level විභාගයේ ළමයි කලුවරේ පාඩම් කර ඉදිමන්නම් පත්තු කරන තමයි ඒ දවස්වල විභාගෙට ලිව්වේ. ඇයි මහජන උපයෝගිතා කොමිෂන් සභාපතිතුමා අයින් කරනකම් විදුලි බල වැඩි කරන්න බෑ. ඒ නිසා ලයිට් කපන්න වෙනවයි කිව්වා. දැන් අද මහජන උපයෝගිතා කොමිෂන් සභාපතිතුමා තස් කරා විදුලි බිලත් වැඩි වුණා ලයිට් උත් කපන්න වෙනවා කියලා කියනවා. ඒ නිසා මේ රටේ අද තියෙන්නේ ආණ්ඩුවක් නෙමෙයි පාණ්ඩුවක්. ජනතාව තමන්ගේ ප්‍රශ්න කිව්වම ඒකට පෙරලා දෙන උත්තරයක් නෙමෙයි තවත් ප්‍රශ්නයක්. දැන් අශ්වැසුම ගන්න. අශ්වැසුම කියලා වෙනම ව්‍යාපෘතියක් ගෙනාවා සමෘද්ධි සංවාද නිලධාරීන් පැත්තකට තල්ලු කරලා. අර කොරෝනා ඇතිච්ච වෙලාවේ මේ රටටම කොවිඩ් එක ආපු වෙලාවේ ඒ සමෘද්ධි සංවාද නිලධාරීන් තමයි තමාගේ ජීවිතය පරදුවට තියලා ගෙයින් ගට ගිහිල්ලා රුපියල් 5000 බෙදුවේ. සමුසංගදාන නිලධාරීන් කී දෙනෙක් මැරුණද කොවිඩ් බෙදන්න ගිහින්. කොවිඩ් එකේ අරමු රුපියල් 5000 බෙදන්න ගිහින්. කෘෂිකර්ම නිෂ්පාදන සහකාරවරු තමයි අර කොරෝනා එක අස්සේ අනාගතයේ මේ විදිහට ගියොත් ප්‍රශ්නයක් එයි. කෑම නැති වෙයි කියන ප්‍රශ්නේ දෙයගෙන අර පැලට් එක බෙදන්න ගෙයින් ගට ගියේ කෘෂිකර්ම නිෂ්පාදන සහකාරවරු. හැබැයි ඒ දරුවෝ ටික ඒ සමුසංග නිලධාරීන් සහ කුපනේසලා කියනකොට අර සමාජ සුබසාධන පනතේ වගන්තියක් දැම්මා. ඒගොල්ලොන් හිරේ දාන වගන්තිය. ඒ වගන්තිය අයින් කරන්න අපි මේ සමෘද්ධි සංවර්ධන මේ සමෘද්ධි ප්‍රතිලාභ ලබන දීමනා ලබන අය ගොඩේ නුසුසුව ඉන්නවා නම් නුසුසුව අයින් කරලා සුසුසුව නැවත නම් කිරිසලා කටයුතු කරන්න කිව්ව නෑ උඹලා එපා. එතකොට ඒ දරුවෝ කිව්වා එහෙනම් අපි අයින් කරන්න. හැබැයි මේ තියෙන නිර්ණායක පත්‍රය අයින් කරන්න. ඒ නිර්ණායකයේ අනුව ගෙදර මෝටර් සයිකලයක් තියෙනවා නම් එයාට සමෘද්ධි දීමනාව නැහැ. ගෙදර විදුලිය තියෙනවා නම් අර දෙවෙනි එක අර පළවෙනි කාණේට එහා දෙවෙනි එකකේ ඒත් සමෘද්ධි දීමනාව නැහැ. ගෙදර ළමෙක් O level pass ළමෙක් ඉන්නවා නම් සමෘද්ධි ප්‍රතිලාභය කපනවා. ගෙදර ළමයි ඉන්නේ 8 දෙනාද 6 දෙනාද 7 දෙනාද
පස් දෙනාද තුන් දෙනාද එකම සෞරුදේ මුදල. ඉතින් ඒ විදිය මේ කාටවත් නොතේරෙන කැකිල්ල රජුරුවන්ගේ අර නීති වගේ නීති පද්ධතියක් දාගෙන තමයි නිර්ණායකයන් හැදුවේ. අවසානයේ මොකද වුනේ? අවසානයේ නුසුදුසු අය අයින් කරලා සුදුසු අය දාන්න ගිහිල්ලා සම්පූර්ණයෙන්ම සමෘද්ධි ප්‍රතිලාභ සුදුසුන් පැත්තකට තල්ලු වෙලා නුසුදුසු අය තමයි ට්‍රැක්ටර් ලොරි තියන අය සමෘද්ධි ප්‍රතිලාභය ලබා ගන්න තමයි ලයිස්තුව හැදුවේ. දැන් ඒකේ ලස්සන වැඩේ කියන්නේ මුදල් රාජ්‍යමති ශෙහාන් සේමසිංහ කියනවා අශ්වැසුම තමයි හරි. අපි කියනවා අශ්වැසුම අයින් කරගන්න. ආණ්ඩුවේම ජගත් කුමාර මහත්තයා කියනවා නෑ ඒක වැරදි. ඉතින් ජගත් කුමාර මහත්තයා ඉතින් එතකොට ඉන්නේ මේ ආණ්ඩුවේද එහෙම නැත්නම් වෙනත් ආණ්ඩුවකද? සීමල ආණ්ඩුවේද? රාජ්‍යමති මුදල් ඇමති රාජ්‍ය මුදල් ඇමතිතුමා කියනවා මම ගල් බෝතලේ මිල වැඩි කරනවා. පොස්පේට් තුමා කියනවා ගල් බෝතලේ මිල අඩු කරන්න. එතකොට පොස්පේට් තුමා ඉන්නේ සීමල ආණ්ඩුවේ, රාජ්‍යමති ඉන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුවේ. ආණ්ඩුවේ මැති ඇමතිවරු එකතු වෙලා බඩු මිල වැඩි කරාම, ආණ්ඩුවේ මැති ඇමතිවරු එකතු වෙලා සමෘද්ධිය කැපුවම ආණ්ඩුවේම කට්ටිය කියනවා නෑ නෑ අපි විරුද්ධයි. එතකොට ආණ්ඩුවේ පැති දෙකක් කට්ටියක් ශ්‍රී ලංකා ආණ්ඩුවේ කට්ටියක් සීමල ආණ්ඩුවේ. කට්ටියක් ආණ්ඩුවේ කට්ටියක් පාණ්ඩුවේ. ඒ නිසා දැන් තියෙන ආණ්ඩුවක් නෙවෙයි 13 වන සංශෝධනය පිළිබඳ කතාව ආපහු කරලියට ආවා. දැන් මම මගේ උදවිය ඒ 13 වන සංශෝධනය කරලියට ආපු වෙලාවෙ දිගටම කිව්වේ 13 වන සංශෝධනය කියන්නේ ව්‍යවස්ථාවේ කොටසක්. ඒ නිසා කායිමත් අහා ඉන්න ඕනේ නැහැ. පරිපාලනයේ ගැටලු තියෙනවා නම් පොලිස් අයිඩම් බලතල බෙදලා ඒක සාකච්ඡා කරලා කරමු. අපි විරුද්ධ පක්ෂයේ ඉඳගෙන 13 වන සංශෝධනය සහයෝගයෙන් කතා කරනකොට ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවයේ පොජන පරිපාලන මහලේකම් කියනවා නෑ 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 අපි රනිල් ජනාධිපති කරේ ඕක කරන්නේ නෙවෙයි මේක වෙන වෙන එකක් කරන්නේ. කංචන විජේසේකර කියනවා මාතර රැස්වීමකදී පොදු ජන පෙරමුණේ අද රැස්වීම මෙතන තිබුණා, ගිය සුමානේ මෙතන තිබුණා UNP රැස්වීම. අපි රැස්වීම දෙකක් තිබ්බට ඊළඟ ජනාධිපතිවරණ එකතු වෙනවා. ඊට කිලෝමීටර ගානක් මේ පැත්තට යනකොට රෝහිත අබේගුණවදන කියනවා නෑ 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 2024 වෙනකන් විතරයි අපි මේ ජනාධිපතිපත් කරේ. 29 මෙයා නෑ. 29 මෙයා නෑ. එයාට 29 මෙයා යන්න බෑ. කිරිබිඩි තර්ජනිකුත් කරනවා. වැඩ කරන්න ඕන නම් ඉස්සරහට අපිත් එක්ක කතා කරපන්. මේ නොකිය කියන්නේ ලංසව දාලා අපේ අය බාගණක නවත්තපන් කියලා. ඒ දැන් ලංස ප්‍රොජෙක්ට් එක යනවා. අතනින් කට්ටිය බාගණී ප්‍රොජෙක්ට් එක. ඒ නිසා ආණ්ඩුව ඇතුලේ කණ්ඩායම් 10ක් 15ක් එකතු වෙලා වැඩ කරනවා. එකිනෙකාට හැප්පෙනවා. ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු හැප්පෙනවා. වෙළඳ ඇමතිතුමා කියනවා කෘෂිකර්ම ඇමතිතුමත් එක්ක වැඩ කරනවා කියන්නේ හරියට නිකන් මේ පිස්සු බල්ලෝ නාවන්න අරන් යනවා වගේ. කෘෂිකර්ම ඇමතිතුමා කියනවා වෙළඳ ඇමතිතුමාට ඕන ඕන විදිහට විතර කියන්න බෑ. ආණ්ඩුවේම ඇමති ඇමතිලා හැප්පෙනවා. ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිලා හැප්පෙනවා. ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිල මන්ත්‍රීලා හැප්පෙනවා. මිනිස්සු කියලා තමයි ප්‍රශ්න කිව්වම පෙරලා ලැබෙන්නේ පිළිතුරක් නෙමෙයි, පෙරලා ලැබෙන්නේ තව ප්‍රශ්නයක්. වතුර නැහැ. අපේ අනේ අපේ වගාවන්ට වතුර දීපන් කිව්වම වතුර නැහැ තමයි උඹලා වාපන් ගෙදර වත්තේ මොනවා හරි කන නැත්තම් කන්නත් නැති වෙයි. ඔන්න උත්තරේ. ඉතින් දැන් ඒක නිසා ප්‍රශ්න කියන්න ඇමතිවරයෙක් හොයාගන්න වෙලා තියෙනවා. ප්‍රශ්න කියන්න ආණ්ඩුවක් හොයාගන්න වෙලා තියෙනවා. ආණ්ඩුව එකක් නෙමෙයි ආණ්ඩුව කීපයක් තමයි අපිට පේන්න තියෙන්නේ. මම පිළිගන්නවා ඒ ප්‍රශ්නෙම තියෙනවා විරුද්ධ පක්ෂය තුළ. විරුද්ධ පක්ෂයේ සියලු විරුද්ධ පක්ෂයේ කණ්ඩායම් මේ වෙලාව එක මතයකට ඇවිල්ලා මේ ආණ්ඩුව කරගෙන යන මේ කාලකන්ණි ජනතා විරෝධී ජනතාවේ ද්‍රෝහි වැඩපිළිවෙලට එරෙහිව එකතු වෙනවා වෙනුවට විරුද්ධ පක්ෂයේ ප්‍රධාන කණ්ඩායම් බෙදිලා නිදා ජනතා සභාව දිගටම මේ දවස්වල කියන්නේ අනේ එකතු වෙයල්ලා. අපි කොමියුනිස්ට් පක්ෂය හමු වුණා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හමු වුණා, සමගි ජන බලවේගය හමු වුණා, උත්තර ලංකා එක හමු වුණා, මේ චම්පකරණෝග මහත්මයාගේ පක්ෂය හමු වුණා, මනෝගණේෂ මහත්තයාගේ පක්ෂය අපි මීලස් මේ ඒ සති හම්බෙනවා, TNA එක හම්බෙනවා, අපි ජනතා විමුක්ති පෙරමුණට ලිඛිතව දැනුම් දුන්න අපිට වෙලාවක් දෙන්න හම්බෙන්න කියලා. අපි උත්සාහ කරනවා මේ සියලු දෙනාම එක තැනකට ගේන්න හරියට
අර පළාත් පාලන ඡන්දය ලබා ගැනීම සඳහා සියලුම දේශපාලන පක්ෂ පාර්ලිමේන්තු ඇතුලේ පාර්ලිමේන්තු පිටින් පෙරටුගාමගේ පක්ෂ කවදාද එක්කව කරන්න බෑ කියපු සමහර පක්ෂ එකට එක එක වේදිකාවකට ගෙනල්ලා අපි එක තැනක ඉඳගෙන අපි එකට එක්කව කරලා තමයි ඒ උද්ඝෝෂණය කරේ අපි ලබාගත් පළාත් පාලන ඡන්දය අවසානයේ පාවිච්චි වුණේ විපක්ෂයේ බෙදලා රණවීර ක්‍රිෂ්ණ මහත්තයා වෙන දේශපාලන ගේමක් ගන්න නමුත් අපි ඒ වෙලාවේ ඒකට එකතු කරා ඉතින් මේ වෙලාවේ විරුද්ධ පක්ෂයේ සියලුම දෙනා අපිත් ඇතුළුව මේ වෙලාවේ අපේ ඇස් කන් අරගෙන මේ රටේ ජනතාව වෙනුවෙන් මේ දේශද්‍රෝහී මේ ජනතා පීඩක ආණ්ඩුව ගෙදර අරින්න එකතු වෙන්නට ඕනේමයි මොකද කවුරු මොන විදිහට කිව්වත් මොන විදිහට ඡන්දේ කල් දැම්මත් මොන විදිහට තියන්නේ නැහැ කිව්වත් 2024 අවුරුද්දේ අවම තරමේ ජනාධිපතිවරණයක් තියන්න වෙනවමයි හරිනම් පළාත් පාලන ඡන්ද පළාත් සභා ඡන්ද තියන්න ඕනේ නමුත් අවම තරමේ අගෝස්තු මාසේ වෙනකොට ජනාධිපතිවරණේ තියන්න ඕනේමයි ජනාධිපතිනේ පිටිබඳව නිවේදන නිකුත් වෙන්න ඕනේ ඒ නිසා දිගින් දිගටම ඡන්ද කල් දෙමෙ වැඩ කරන්න බෑ රණවීර ක්‍රිෂ්ණ මහත්මයා ඒ නිසා විවිධ උප්පරවැටි දාමින් විපක්ෂය බෙදමින් ඒ වගේම උතුරට එකක් උතුරේ ජනතාවගේ ඡන්ද ගන්න එකක් කියනවා දකුණේ ගන්න තව එකක් කියමින් විවිධ උප්පරවැටි දානවා නමුත් මේ උප්පරවැටි වලට මේ උගුල් වලට අහුවෙන්නේ නැතුව විරුද්ධ පක්ෂයේ රණවීර ක්‍රිෂ්ණ මහත්මයා අටවන මේ උගුල් වල නැවත වැටෙන්නේ නැතුව කටයුතු කරන්නට ඕනේ විරුද්ධ පක්ෂයේ හැටියට අපි රෑ වැටිච්ච වලේ දවල් වැටෙන්නේ නැහැ කියලා තීන්දුව කරගන්නට ඕනේ රනිල් හැමතැනම වලවල් කපලා තියෙනවා විරුද්ධ පක්ෂය බෙදන්න කඩන්න එන විරුද්ධ පක්ෂයේ හැටියට අපි මේ වෙලාවේ මේ ආණ්ඩුව පරාජය කිරීම සඳහා මේ ආණ්ඩුව ජනතාවට මේ යොදන පීඩනය නැවැත්වීම සඳහා උද්ඝෝෂණ වැඩපිළිවෙල වලද එහෙම නැත්නම් ගොවියාගේ ප්‍රශ්න කම්කරුවාගේ ප්‍රශ්න දැන් වෘත්තිකය රට හැර යනවා ඒ රට හැර යන වේගෙට අපිට අපේ ඉස්පිතාල ටික රඳව ගන්න බෑ ඉස්පිතාලෙට ගියාම දොස්තර නැහැ දොස්තර ඉන්නවා නම් බෙහෙත් නැහැ බෙහෙත් තිබ්බත් බෙහෙත් වල ක්වලිටි එක බාලයි ගුණාත්මක පාය බාලයි ඉස්පිතාලෙට බෙහෙත් ගන්න ගියාම ඉස්පිතාලෙට යන ළඩේට බෙහෙත් ගන්න ළඩා මැරෙනවා ළඩේ හින්දා නෙමෙයි ගන්න බෙහෙත නිසා ලෝකේ තියෙන එකම රෝහල් පද්ධතිය තමයි බෙහෙත් නිසා මැරෙන බෙහෙත් ගත්තම බෙහෙත් ගත්තේ නැත්නම් තව සුමානේ ජීවත් වෙන්න තිබුණා. බඩේ අමාරු හැදිච්ච ලෙඩ ස්පිටාල්ට ගිහලා බෙහෙත් බිව්වම පපුව අමාරු හැදිලා මැරෙනවා. සෞඛ්‍යමත්තුමා කියනවා ඔව් ඒ මැරෙන අයට අවශ්‍ය කරන කටයුතු කරන්න තමයි ස්පිටාල් ළඟ ආමංගල ශාලා තියෙන්නේ. එයා පෙන්නන්නේ උත්තරේ නෙමෙයි ආමංගල ශාලාව. එයාගේ උත්තරේ ආමංගල ශාලාව. ඒ නිසා මේ රටේ මේ වෙනකොට ඒ නිසා ආණ්ඩුවක් නැති ඒ වගේම එකිනෙකාත් එක්ක හැප්පෙන ඇමති මණ්ඩලයක් ඉන්න එකිනෙකාත් එක්ක රාජ්‍ය මැදිරි කණ්ඩායමක් ඉන්න මන්ත්‍රීවරු රාජ්‍ය මැදිරි හැප්පෙන ආණ්ඩුවක් තියෙනකොට විරුද්ධ පක්ෂයේ සියලු දෙනා අපේ ඉල්ලා හිටින්නේ මේ වෙලාවේ අපි එකඟ වෙන්න පුළුවන් අවම කාරණාවල් එකඟ වෙමි මේ ආණ්ඩුව ගෙදර හැරීම සඳහා එකතු වෙන්නට ඕනේ මොකද ඊළඟ අවුරුද්දේ අගෝස්තු මාසෙ වෙනකොට ජනාධිපතිවරණයේ තියෙන එක නවත්තන්න කාටවත් බෑ ඒක තියන්නම වෙනවා එකටත් ඉතින් ජනමත විචාරණයක් වගේ දෙයක් තියන්න ඕනේ කියලාත් එක්සත් ජාතික පක්ෂයේ සමහර අයගෙන් කතන්දර ඇහෙන්න පටන් ගන්න තියෙනවා. අයියේ ජනමත විචාරණයේ පිළිබඳව කතන්දරේ මුට්ටිය දාලා බලනවා අර පළාත් පාලන මැතිවරණේ කල් දැම්මා වගේ ජනමත විචාරණයක් තියලා ජනාධිපතිවරයත් කල් දාන්න පුළුවන්ද කියලා. අපි කියනවා පුළුවන් ජනමත විචාරණයක් තියන්න. මොකද ජනමත විචාරණයක් තියෙනවා කියලා කියන්නේ විරුද්ධ පක්ෂය අපිට එකතු වෙන්න පුළුවන් හොඳ වේදිකාවක් ඒක. මැතිවරණයක් තිබ්බොත් නේ අපි විරුද්ධ පක්ෂය අපි වෙන් වෙන් ඉල්ලන්නේ. ජනමත විචාරණයක් තිබ්බොත් වෙන් වෙන් ඉල්ලන්න ඕනේ නේ අපිට එකතු වෙන්න පුළුවන්. එහෙනම් අපි කියනවා ඔව් පුළුවන් නම් ජනමත විචාරණයක් තියන්න. එතකොට විරුද්ධ පක්ෂ අපිට එකතු වෙන්න පුළුවන්. පළාත් සභා කල් දාන්න ඕන නම් තවදුරටත් ජනාධිපතිට කල් දාන්න පුළුවන් නම් ජනමත විචාරණයක් තියන්න. එතකොට විරුද්ධ පක්ෂ අපි එකතු වෙලා පෙන්නන්නම් විරුද්ධ පක්ෂයේ ශක්තිය. මොකද විරුද්ධ පක්ෂයට එකතු වෙන්න බැරිකම තියෙන්නේ දැන් මේ වෙලාවේ අර මැතිවරණයේදී තමන්ගේ ගොඩ වැඩි කියලා පෙන්වන්න තියෙන උවමනාවක නිසා කෙනෙක් ප්‍රශ්න කළොත්
අපි මේ අරගෙන වෑයම නිෂ්පල වෑයමක් නේද? මේ සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය එකතු කරනවා කියන අමාරු වැඩක් නේද කියලා? ඔව්, අමාරු වැඩක්. හැබැයි විරුද්ධ පක්ෂ එකතු කරනවා කියන කාරණේදී විරුද්ධ පක්ෂයේ ප්‍රමාණාත්මක වැඩියෙන් තියනා වූ සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය එකතු කරන්නේ නැතුව අනිත් කට එකතු කිරීම ඒ තරම් ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහටයි මහින්ද රාජපක්ෂට එකතු වෙලා ආණ්ඩු කරන්න පුළුවන් නම් ඉතින් ජන සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මහත්තයටයි ජාතික ජන බලවේගයේ අනුරුද්ධ සානායකට කතා ගන්න බැරි වෙන කුමක් නැහැ නේ. අපි ඩලස් සලහපෙරුම් මැතිතුමාව පාර්ලිමේන්තුවේ ඇතුලේ ජනාධිපති කරන්න ඉදිරිපත් කරපු වෙලාවේ අපි ඉදිරිපත් කිරීම පිණිස කරුණු දෙකක් තිබුණා. එකක් තමයි 69 ලක්ෂයේ ජනවර්ම තියනා වූ පක්ෂයේ කෙනෙක් ජනාධිපති කිරීම. දෙක තමයි ප්‍රභූ පන්තියට එරෙහිව නිර්ප්‍රභූ පන්තියේ කෙනෙක් ජනාධිපති කිරීම. ඒ වෙලාවේ ඩලස් සලහපෙරුම් මැතිතුමා ජනාධිපති වුණා නම් ජනාධිපති නිර්ප්‍රභු පන්තියේ එන අගමැති වෙන්නේ ඒ වෙලාවේ සජිත් ප්‍රේමදාස මහත්තයා. එයත් නිර්ප්‍රභු පන්තියේ සජිත් ප්‍රේමදාස මහත්තයා ගත්තත් ඩලස් සලහපෙරුම ගත්තත් අඬ දිසාන ගත්තත් ඔක්කොම නිර්ප්‍රභු පන්තියෙන් බිහි වෙච්ච නායකයෝ. එහෙනම් ප්‍රභු පන්තියට එරෙහිව නිර්ප්‍රභු පන්තියේ නායකයෙක් බිහි කරගන්න පුළුවන් හොඳම අවස්ථාව මේක. එතනදී අපි නිර්ප්‍රභු පන්තියේ අය බෙදෙන්න හොඳ නැහැ. ප්‍රභු පන්තියේ ඉතිහාසය පුරාම කරපිය බෙදපු එක යවරුද්දී ජූලි මාසේ 20 වෙනිදා පාර්ලිමේන්තුවේ ඇතුළත ප්‍රභූ පන්තිය කරේ නිර්ප්‍රභූ පන්තිය බෙදුවා. ඒ නිසා තමයි ප්‍රභූ පන්තියේ ජනතාව එපයිගේ ප්‍රතික්ෂේප කරපු කෙනේ ජනාධිපති වුණේ. ඊළඟ මැතිවරණයකදීත් ඊළඟ ජනාධිපතිවරණයකදීත් නිර්ප්‍රභූ පන්තිය බෙදන්න තමයි ප්‍රභූ පන්තිය උත්සාහ කරන්නේ. අපි හින්දා නිර්ප්‍රභූ පන්තියේ නායකයෙක් අපිට පත් කර ගැනීමේ ලකුණු සංඥාවන් පහළ වෙලා තිබෙනවා. අපි ඒ නිසා සියලුම විරුද්ධ පක්ෂවලට කියනවා අපි එකතු වෙමු මේ ආණ්ඩුව ගෙදර යවන්න කියලා.